මම අද ඔගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක් සර්කිට් එකෙන් ගලවන්නේ නැතුව පරීක්ෂා කරන ආකාරයයි. මම කලින් වීඩියෝ එකක ඔගොල්ලන්ට කියලා දුන්නා AC කැපැසිටර් එක ගැන. දැන් මම අද කියලා දෙන්න යන්නේ මේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකයි සෙරමික් කැපැසිටර් එකයි ගැන. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකේ පෝලරයිස්ඩ්, ඒ කියන්නේ පෝල් තියනවා ධන ඍණ කියලා. දැන් මේ පැත්තේ මේ කෙටි කම්බිය තියෙන්නේ ඍණාග්‍රය, දිග කම්බිය තියෙන්නේ ධනාග්‍රය. ඒ වගේම මේකේ මාක් කරලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා ඇති මයික්‍රෝ ෆැරඩ් ගාන, මයික්‍රෝ ෆැරඩ් 470යි, වෝල්ට් 25යි. ඒ වගේම මෙතන සෙරමික් කැපැසිටර් දෙකකුත් පෙන්නලා තියෙනවා. මෙතන ඒකේ ධනරින වෙන් වශයෙන් වෙන් කරලා නැහැ, නෝ පෝලරයිස්. ඒ වගේම මම මෙතන ඕගොල්ලන්ට ඇඳලා තියෙනවා මේකේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක මිනිමම් වැලියු එක 0.1 මයික්‍රෝ ෆැරඩ්, මැක්සිමම් වැලියු එක මිලි ෆැරඩ් 2.7යි. ඒ වගේම මේකේ මේ තියෙන සෙරමික් කැපැසිටර් එකක්, සෙරමික් කැපැසිටර් එකක මිනිමම් වැලියු එක පිකෝ ෆැරඩ් 0.1යි, මැක්සිමම් වැලියු එක මයික්‍රෝ ෆැරඩ් 100ක් විතරයි. දැන් මම ඕගොල්ලන්ට දැන් පේනවා මේකේ ESR කියන අගයක් ගැන. මේ තියලා තින්නේ ESR අගය තමයි මේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකේ. සාමාන්‍යයෙන් ESR අගය මේවල ලියලා නැහැ, වැඩිම අගයක් තියෙන්නේ. ESR කියන්නේ මේක ඇතුලේ අපිට නොදන්නව වුණාට මේක ඇතුලේ මේ වැලියු එකක් තියෙනවා, රෙසිස්ටන්ස් එකක්. ඒ රෙසිස්ටන්ස් එක තමයි ESR, ඊක්වලන්ට් සීරීස් රෙසිස්ටන්ස් කියන්නේ. ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධයේ වැලියු එක ගණනය කරලා තමයි අපි මේකේ හොඳද නරකද කියලා හොයන්නේ. ඒ වගේම ඒ අගය දැන් මේකේ මේ ඒ අගේම මේකෙත් තියෙනවා. මෙන්න මේ වගේ කැපැසිටර් වලත් තියෙනවා, සෙරමික් කැපැසිටර් වල. ඒකේ අගය සාමාන්‍යයෙන් ESR අගය 0.01 ඉඳලා 0.1 දක්වා කුඩා අගයන් තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ වගේ ඒවා ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක තියෙද්දී වැඩි කාලයක් පාවිච්චි වෙනවා. බොහොම කලාතුරකින් තමයි ඒකට හානියක් වෙන්නේ. මේ වගේ කැපැසිටර් එක හරිම ජීවිත කාලය අඩුයි, කෙටි කාලිනයි පැවැත්ම. ඒ වගේම මම මේ ඇඳලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් මේ රියල් එකක්, මේකක රිස්ටන් එකක් නෑ. මේ තියෙන්නේ ESR එකක් සම්බන්ධව ඇඳලා තියෙනවා මේ ESR අගේ. දැන් මෙතනට එන අපි මේ AC වෝල්ටේජ් එකක් මේකට ඇතුල් වුණාම, සිග්නල් එකක් ඇතුල් වුණාම මේ ESR එකේ හින්දා මේකේ උස අඩු වෙනවා, මේ වෝල්ටේජ් එක අඩු වෙනවා. ඒකයි මේ පොඩියටයි ලොකුවට ඇඳලා තියෙන්නේ ඒ ESR වැලියු එකේ හින්දා. මම මේ කැපැසිටර් එක ඇතුලේ තියෙන ප්‍රතිරෝධය, මේ ESR කියලා කිව්වේ ප්‍රතිරෝධය, ඒ කියන්නේ සීරීස් රෙසිස්ටන්ස් එක ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය වැඩි වුණොත්, යම්කිසි අයුරකින් ප්‍රතිරෝධය වැඩි වුණොත් ඒකේ ඇති වෙන වෝල්ටේජ් ඩ්‍රොප් එක, මේ දෙකලවර ඇති වෙන වෝල්ටේජ් ඩ්‍රොප් එක වැඩි වෙනවා. වෝල්ටේජ් ඩ්‍රොප් එක වැඩි වුණාම මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් වල ඕගොල්ලෝ බලන්න, මේ හැම කැපැසිටර් එකම ඩ්‍රොප් එකක් වැඩි වුණාම මේ IC එකට එන පවර් සප්ලයි එක අඩු වෙනවා. පවර් සප්ලයි එක අඩු වුණාම මේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එක නියමාකාරයෙන් ක්‍රියා කරන්නේ නැහැ. එතකොට නියමාකාරයෙන් දැන් මේක උදාහරණයක් ඇරෙද්දී වොෂින් මැෂින් එකක මෝටර් කන්ට්‍රෝල් සර්කිට් එක. එතකොට මෝටරේ එක්ක කැරකෙන්නේ නැහැ, එක්ක ස්ලෝ මොනවා හරි වෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි මේ කැපැසිටර් චෙක් කරන්න ඕන. කැපැසිටර් චෙක් කරන්න කැපැසිටර් ගලවලා නම් චෙක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කැපැසිටි මීටරය අරගෙන හැම එකකින් එකටම ගලවන්න ඕන. එහෙම ගලවන්නේ නැතුව චෙක් කරන්න තමයි මේවා හදන කොම්පැනිය, කැපැසිටර් හදන කොම්පැනියෙන් මේ චෙක් කරන ක්‍රමයක් තියෙනවා. ෆ්‍රීකොන්සි එකක් යවලා කැපැසිටරයකට කිලෝ හර්ට් 100ක ෆ්‍රීකොන්සි එකක් යවලා මේකේ තියෙන රෙසිස්ටන්ස් එක මයින්නවා. ඕගොල්ලන්ට මම ඉම්පිඩන්ස් ගැන කලින් කියලා දුන්නා. ඉම්පිඩන්ස් කියන්නේ අර කොයිල් එකක තියෙන එක. ඒ වගේම කැපැසිටර් එකත් ඉම්පිඩන්ස් එකක් තියෙනවා. ඒ ඉම්පිඩන්ස් එක ඉවත් කරන්න ක්‍රමයක් තමයි, කුඩා ඉම්පිඩන්ස් එකක් තියෙන්නේ, ඒක ඉවත් කරන්න තමයි යොදාගන්නේ අපි හයි ෆ්‍රීකවන්සි, ඒ කියන්නේ කිලෝහර්ට්ස් 100ක ෆ්‍රීකවන්සියක් යවලා අඩු වෝල්ටේජ් එකක් යවලා මේ කැපැසිටර් එක පරීක්ෂා කරනවා කොච්චර තියෙනවද කියලා රෙසිස්ටන්ස් එක.
ඒ අඩු වෝල්ටේජ් යවන නිසා මේ කිසිම IC එකට මුකුත් බලපෑමක් වෙන්නේ නැහැ. මිලිවෝල්ට් 15ක වගේ හරිම කුඩා වෝල්ටේජ් එකක්. හැබැයි සයින් වේව් සිග්නල් එකක් තමයි යවන්නේ. යවලා ඉවරලා චෙක් කරගන්නවා අපි කොච්චර තියනවද කියලා. ඒ රෙසිස්ටන්ස් එක අණුව තමයි, ඒ රෙසිස්ටන්ස් එක අණුව තමයි අපි කියන්නේ රෙසිස්ටන්ස් එක වැඩි වෙලා නම් මේ කැපැසිටර් එක හොඳ නැහැ. රෙසිස්ටන්ස් එක සාමාන්‍යයෙන් අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. ඒ වගේම ඒක මනින්න තියෙන උපකරණය තමයි මෙන්න මේ උපකරණය. මේ තියෙන්නේ MES R100 කියන එක. ඕගොල්ලන්ට පේනවා මේ MES R100 කියන උපකරණය. මේකෙත් ලියලා තියෙනවා මේ චාට් එකේ ඔක්කොම මයික්‍රෝ ෆැරඩ් ගාන තියෙනවා, වෝල්ටේජ් ගාන තියෙනවා. මේ කැපැසිටර් හදන කම්පැනියෙන් නිකුත් කරන චාට් එක. හැබැයි මේක ඇතුලේ තියෙන ප්‍රතිරෝධ ගැන තමයි මේ කියලා තියෙන්නේ. ප්‍රතිරෝධය මීට වඩා මේ දීලා තියෙන වැලියු එකට වඩා වැඩි වුණොත් මේ කැපැසිටර් එක අනිවාර්යෙන්ම අයින් කරනවා. ඒ කියන්නේ කැපැසිටන්ස් බයිනවා, රෙසිස්ටන්ස් එක වැඩි වෙලා වෝල්ටේජ් ඩ්‍රොප් එක වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රොනික සර්කිට් එක හරියට ක්‍රියා වෙන්නේ නැහැ. ඒ වගේම LCD, ඒ වගේම TV සර්කිට් එක, ඕනම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකේ තියෙන කැපැසිටර් වල වැලියු එක අපිට බලලා ඉවරලා මේ කැපැසිටර් එක හොඳද නරකද කියන එක සර්කිට් එකෙන් ගලවන්න නැතුව බලා ගන්න පුළුවන්. දැන් මම ඕගොල්ලන්ට මේක චෙක් කරන හැටි පොඩ්ඩක් පෙන්වන්නම්. තවත් දෙයක් කියන්න තියෙනවා අපිට මේ ප්‍රායෝගික සර්කිට් එක දිහා බලපුවම. ඕගොල්ලෝ බලන්න මේක දිහා උඩට ඉදිමිලා තියෙන්නේ, ඉස්සිලා තියෙන්නේ. පැහැදිලිව බලන්න උඩට ඉස්සිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක LCD මේකකට TV එකක තියෙන පවර් සප්ලයි එකේ තිබුණු කැපැසිටර් දෙකක්. මේ කැපැසිටර් දෙක සම්පූර්ණම මේ නරක් වෙලා තියෙන්නේ. දැන් මේකේ අපි එකක් අරන් බලමු. මේකේ වැලියු එක ඇවිල්ලා මයික්‍රෝ ෆැරඩ් 1000ක්, වෝල්ට් 25යි. දැන් අපි මේ මීටරේ ESR මීටරේ ඕන් කරමු. මේක ඔබාගෙන ඉන්නවා, ඔහොම ටිකක් වෙලා ඔබාගෙන ඉන්නවා. මේ තියෙන සීරෝ බටන් එක, මේ තියෙන රේන් කරන්න ඕන නම්, මේ තියෙන චාට් එක, මේ පොසිටිව් අග්‍රය, මේ නෙගටිව් අග්‍රය. මේක ඕගොල්ලන්ට ඕන නම් USB කේබල් එකක් පාවිච්චි කරලත් මේ පවර් සප්ලයි එක දෙන්න පුළුවන්. මේකට බැටරි කැලි දෙකක් දාලායි මම තියෙන්නේ. දැන් අපි මේ කැපැසිටර් එක චෙක් කරන්න යන්නේ. හැබැයි මේ කැපැසිටර් එක මේ අතට අරන් චෙක් කරන්න අවශ්‍ය නැහැ. මේ බෝඩ් එකේ තියෙද්දි චෙක් කරලා පෙන්නන්නම් මම. මේක තියෙන වැරද්ද පෙන්නන්න යන්නේ. මේක මේ ගලවපු කැපැසිටරයක් ඉඳලා නෙගටිව් අග්‍රේ, මේ නෙගටිව් වලට තිබ්බා ඉස්සල්ලාම. මට පොඩ්ඩක් අමතක වුණා, ඉස්සල්ලාම මේක ෂෝට් කරන්න ඕන. මෙන්න මේ ආකාරයට ෂෝට් කරන්න ඕන, නැත්නම් මීටරේ සවුත් වෙන්න පුළුවන්. ඔන්න ෂෝට් කරා. ෂෝට් කරලා ඉවරලා පොසිටිව් අග්‍රේ පොසිටිව් වලට තිබ්බා, නෙගටිව් අග්‍රේ නෙගටිව් වලට තිබ්බා. දැන් බලන්න 9.43 ඕම්ස්. ඕම් 9.43, ඒ වගේම වෝල්ට් 25 කියලාත් වැටලා තියෙනවා කැපැසිටර් එකේ. දැන් ඕගොල්ලන්ට මේ චාට් එක අනුව කීයක්ද තියෙන්න ඕනේ. වෝල්ට් 25 මයික්‍රෝ ෆැරඩ් නෝමලි මේක 1000ක. 1000ක එකකට වෝල්ට් 25කට තියෙන්න ඕනේ 0.08ක්. බොහොම කුඩා වැලියු එකක් තියෙන්නේ. ඒ කියන්නේ 9.43 උණු ගමන් පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එක සම්පූර්ණයම ඩ්‍රොප් වෙනවා. ලොකු වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ඇති වෙනවා. එතකොට TV එක ක්‍රියා විරහිත වෙනවා. ඒ වගේ දැන් මේක සර්කිට් එකේ තියෙද්දි, අපිට සර්කිට් එකේ තියෙද්දි වහන්නේ මේ ආකාරයටයි. මම මේ ස්පීඩ් කන්ට්‍රෝල් සර්කිට් එක මේක මේ මේ මේකෙත් කැපැසිටර් එක පිච්චිලා ගිහිල්ලා තියෙන හින්දා මම මේක පෙන්වන්න යන්නේ. ඒක හැබැයි ඉදිමිලා පේන්නේ නැහැ, මේ උඩට ඉස්සිලා නැහැ. උඩට ඉස්සිලා නැති හින්දා දැන් මේක සීරෝ කරනවා. දැන් ඊට පස්සේ මේක ෂෝට් කරනවා. මේකත් මේ ආකාරයට ෂෝට් කරනවා. ඔන්නම ෂෝට් කරා. ෂෝට් කරලා ඉවරලා පොසිටිව් අග්‍රය පොසිටිව් වලට ගැව්වා. දැන් සර්කිට් එකේම තියෙද්දි චෙක් කරන්නේ. හරිම ලේසි, ඕනම සර්කිට් එකක ඔක්කොම කැපැසිටර් ටික චෙක් කරන්න පුළුවන්. මතක තියාගන්න ෂෝට් කරන්න ඕන කැපැසිටර් එක මෙයා වෙන ඉස්සලා. බලන්න මේකේ තියෙන්නේ 0.73ක්.
එකයි හතයි බින්දුවක් බින්දුව දෙතම එකයි හතයි බින්දුවක් මේකේ වෝල්ටේජ් එක ඇවිල්ලා මයික්‍රෝ ෆැරඩ් 10යි වෝල්ට් 25යි මයික්‍රෝ ෆැරඩ් 10යි වෝල්ට් 25යි ඒකෙත් බින්දුවයි දෙතම බින්දුවයි 8යි තියෙන්න ඕනේ අර ඉස්සල්ලා එකමයි නමුත් බින්දුවයි දෙතම එකයි 6යි 4ක් මේක සෑහෙන ප්‍රමාණකින් බලපානවා එතකොට සවුන්ඩ් සර්කිට් එක නම් මේකේ ශබ්දය මෙයා වෙනවා හම්මයක් එනවා ඒ වගේ දේවල් වෙනවා දැන් මේක ඉතාමත් වටිනවා ඕනම සර්කිට් එකක තියෙද්දි ඕනම සර්කිට් එකක තියෙද්දි අපිට චෙක් කරගන්න පුළුවන් දැන් උදාහරණයක් ඇටියට මේ සර්කිට් එක චෙක් කරලා බලමු ඔන්න මම ෂෝට් කරා ෂෝට් කරලා ඉවරයිලා පොසිටිව් මේ පැත්ත දැන් සර්කිට් එකේම තියෙද්දි සර්කිට් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ කුඩා වෝල්ටේජ් එකක් තමයි මේකට ඇතුල් වෙන්නේ. ඔන්න බලන්න දැන්. ආ දැන් මේක හොඳට කන්ටැක්ට් වෙන්න ඕන. බින්දුවයි දශම 1.73ක් පෙන්නනවා. බින්දුවයි දශම 1.73ක් පෙන්නනවා. අපි දැන් බලමු මේක කීයද තියෙන්නේ කියලා. මේකත් මයික්‍රෝ ෆැරඩ් 10යි වෝල්ට් 25යි මයික්‍රෝ ෆැරඩ් 10යි වෝල්ට් 25යි එතකොට මේ මේකේ බැලුව හැකි 10යි 25ට තියෙන්න ඕනේ ඒත් 0.08යි මේකත් මේ අයින් කරපු එකක් අයින් කරපු සර්කිට් එකක් වොෂින් මැෂින් එකකින් එතකොට මේකෙත් මේවායක සවුත් වෙලා තියෙන්නේ මයික්‍රෝ ෆැරඩ් ගාන වැඩි වෙලා තියෙන්නේ දැන් මම හිතනවා මේක ඕගොල්ලන්ට මේ මීටරේ හරිම ප්‍රයෝජනයි සර්කිට් එකේ තියෙද්දි ඕනම PV එකක් ඕනම ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් ඕගොල්ලන්ට චෙක් කරගන්න පුළුවන්. හුඟක් වෙලාවට මේක මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එනවා පවර් සප්ලයි ෆිල්ටරින් වලට සිග්නල් ලෝ පාස් සිග්නල් පාස් වෙන තැන් වලට ඒ වගේම මේ තැන් වලට තමයි මේ එන්නේ මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එක. ඕගොල්ලන්ට මේ මීටරයක් අරගන්න මේ මීටරේ සැහැන්න දෙයක් ඕගොල්ලන්ට සර්කිට් චෙක් කරගන්න පුළුවන් කැපැසිටර් වල තියෙන වැරදි හොයාගන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ට මේ මීටරේ ගැනයි කැපැසිටර් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මගේ අලුත් වීඩියෝ බලන්නත් YouTube channel එකට subscribe වෙන්න.